ගෑනු ළමයෙක්ගේ මූණේ අනවශ්‍ය රෝම කියන්නේ ගොඩක් හරි තියෙන ප්‍රශ්නයක්නේ. අපි මේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න එක එක දේවල් කරනවා, සැලොන් වලට යනවා, සමහර අය ගෙදරදී අයින් කරනවා. හැබැයි මේ අනවශ්‍ය රෝම රේස කරොත් මොකද වෙන්නේ? ගොඩක් ගෑනු ළමයිකට බයයිනේ. ඒක නිසා මං හිතුවා අද ඒ ගැන කතා කරන්න. එකනට අපේ මූණේ තියෙන රෝම ගස් වැවෙන වේගය වෙනස්. වැවෙන විදිහ වෙනස්. සමහර අයගේ ගොඩාක් ඝනකමට වැවෙනවා, සමහර අයගේ තුනියට වැවෙනවා. සමහර අයට ගොඩක් වෙලාවට හෝමෝන් ප්‍රශ්න තියෙන නම් තමයි පිරිමි කෙනෙක් වගේ මූණේ රැවුල වෙන්නේ. එහෙම කට්ටිය නම් මම මේ අද කියලා දෙන්න එක කරන්න බෑ. එයාලා නම් එක්ක ડોක්ටර් කෙනෙක්ගෙන් හෙල්ප් ගන්න ඕනේ. ඉතින් ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. මම අද කතා කරන්නේ සාමාන්‍ය විදිහට මූණේ රෝම වැවෙන කට්ටිය ගැන. දැන් අපේ වුණා මූණේ රෝම ගස් තියෙනවා. එතකොට අපි මේකප් එකක් වගේ දාන්න ගියාම මූණේ රෝම ගස් තියෙනවනම් ඒක පිපිල වගේ පේනවා. ටිකක් කල ගියාම මේකප් එක පිපෙන්න ගන්න ඒ වගේ දේවල් වෙනවා. එතකොට අපි මම සැලොන් එකෙන් සමනේ බ්‍රයිට් කෙනෙක් ඇඳුවත් ඒ බ්‍රයිට් ගේ මූණ අපි රෝම ඉවත් කරලා ගන්න. මොකද මේකප් එකක් වගේ දෙයක් කරනවා නම් මූණේ රෝම ගස් තියෙන්න බෑ. එතකොට අපි ඩේලි මේකප් කරනවා නම් ඒත් එහෙනම් කැතයි. අපි මූණේ රෝම ගස් තිබ්බොත් අපේ මේකප් එකක්වත් ලස්සනට පේන්නේ නැහැ. අපි මේකප් දැම්මේ නැතත් මූණේ රෝම ගස් ගොඩක් තියෙනවනම් කනෙක්ට එක බලද්දි ටිකක් මේ කැතයි. ඒක නිසා හොඳම දේ මේ මූණේ තියෙන අනවශ්‍ය රෝම අපි ඉවත් කර ගන්න එක. ඔයාලා පුරුද්දක් විදියට ඔයාගේ අයිබ්‍රෝස් නැත්නම් අපර් ලිප්ස් ෆෙඩින් කරනවා, ෆෙඩින් කරනවා, රිමූව් කරනවා එකේ ක්‍රම තියෙනවා. ඕන දෙයකින් ඔයාලා අයින් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, මම කැමති මූණෙත් ඔයාලා ඒ වගේ ක්ලීන් කරලා මේ රෝම කෝප අයින් කරලා තියාගන්න. මොකද මූණට ලොකු ලස්සනක් එනවා මෙන්න මේ දේවල් අයින් කරාම. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගොඩක් අයට ත්‍රෙඩින් කරන්න බෑ. හෙයා රිමුවල් මෙතඩ්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට ටීසර් එකකින් අයින් කරන්න පුළුවන්, නැත්නම් රිමුවල් ක්‍රීම් තියෙනවා ඒ වගේ අයින් කරන්න පුළුවන්, නැත්නම් වැක්සින් එකක් කරන්න පුළුවන්, නැත්නම් ත්‍රෙඩින් එකක් කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රමාන්තරින් නැත්නම් රේස කරලා අයින් කරන්නත් පුළුවන්. මේ ක්‍රමාන්තරින් අපි අනිත් හැමදේම කරන්න ඕනේ සැලොන් එකට. වැක්සින් එකක් හරි ත්‍රෙඩින් එකක් හරි ඒ වගේ දේවල් අපිට සැලොන් එකට කියලා කරන්න පුළුවන්. උන්ට රේස කරනවා වගේ දෙයක් නම් අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් අය බයයි මේ රේස කරන්න. මොකද මූණේ ගොඩක් අයගේ මතයක් තියෙනවා රේස කරාම මූණ අර රෝම ඝනට වැවෙනවා කියලා. තිබ්බට වැඩිය ගොඩක් ඝනකමට වැවෙනවා කියලා. ඉතින් මම අද ඒ ගැන කතා කරන්න. මොකද මම ගොඩක් කල් තිස්සේ මගේ මූණ රේස කරන. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නත් යන්නේ ගෙදර ඉඳලා මූණ කොහොමද රේස කරගන්නේ කියලා. කිසිම කරදරයක් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි ගොඩක් ගෑනු ළමයි බය වෙලා ඉන්නවා රේස කරන්න. මම හැබැයි හරියට කියලා දෙන්නම් අද කොහොමද රේස එකක් ගෙදරදී කරගන්නේ කියලා. ඒ විදිහට කරාම මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම සතියේට පාරක් වගේ තමයි මගේ හෙයා රිමූව් කරන්න. මම සැලොන් එක තිබ්බට මම සැලොන් එකෙන් රිමූව් කරන්නේ නැහැ. මොකද ත්‍රෙඩින් කරොත් මගේ මූණේ ගෙඩිය පොඩි බිබිල් දානවා. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අයට මූණ ත්‍රෙඩින් කරාම ඒ දේ වෙනවා. එහෙම නැති අයට වැක්සින් එක කරන්න පුළුවන්. වැක්ස් එක කරොත් හම ඇදෙනවා. කියන්නේ වැක්ස් එක කරලා මෙහෙම ස්ට්‍රිප් එක අදිනකොටම අපේ හම ඇදෙනවා. ඒකට කාලයක් තිස්සේ අපි මූණ වැක්ස් එක කරන්න කරන්න අපේ හම එල්ලෙන්න බලනවා. අයිබ්‍රෝ වැක්සින් එක කමක් නැහැ. මෙතනම ප්‍රශ්නයක් නැහැ. නිකට කමක් නැහැ. හැබැයි මේ මූණ කම්බුල් දෙකත් තියෙන හම අපි වැක්ස් කරොත් කාලයක් යනකොට අපේ මූණ එල්ලෙන්න බලනවා. ඒකට හොඳම දේ තමයි ත්‍රෙඩින් එක. හැබැයි ත්‍රෙඩින් කරත් සමහර අයට මූණ බිබිල තමයි. ඒකට යන ත්‍රෙඩින් එක කරන්නත් බෑ. ට්වීසර් එකෙන් අපිට මේ මූණේ තියෙන රෝම ගස් ඔක්කොම ගලලා අයින් කරන්න බෑ. කියන්නේ අයිබ්‍රෝ එකේ වුණත් වැඩි රෝම ගස් දෙකක් තුනක් තිබ්බොත් අපිට ඒක අයින් කරගන්න පුළුවන් වුණාට ට්වීසර් එකේ මුළු මූණෙම අයින් කරන්න බෑ. ඒතර අනිත් දේ තමයි හෙයා රිමූවල් ක්‍රීම්. හෙයා රිමූවල් ක්‍රීම් වල හැලති වීට් වගේ දේවල් තියෙනවා. හැබැයි මේවා මූණට පාවිච්චි කරන්න බෑ. මොකද අපේ මූණේ හැම ගොඩක් සෙන්සිටිව්. ඒකට හෙයා රිමූවල් එකේ තියෙන කෙමිකල්ස් අපේ මූණට ඩැමේජ් කරන්න පුළුවන්. ඒක නිසා හෙයා රිමූවල් ක්‍රීම් නම් මම අනුමත කරන්නේ නැහැ මූණට කරන්න. එහෙනම් අපි මොකද්ද? එහෙනම් අපි බලමු රේස කරන්නේ කොහොමද කියලා. මොකද මම මේක අත්දැකීම. ඒ කියන්නේ ගොඩක් අය බය රේස කරන්න. රේස කරාම කොන්න මේ මූණ කිස්බස් ගන්නකොට වල රැවුල වල පිරිමි කෙනෙක් වගේ වෙයි කියලා හිතනවා. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද මම දැන් මාස 6කට 7කට එහා කාලයක් තිස්සේ මගේ මූණ රේස කරන කිසිම දෙයක් වෙලා නැහැ. රේස කරනකොට ක්‍රීම් කට්ටිය රැවුල කපන රේසස් වල ඉන්නේ, ලේඩිස් රේසස් එනම තියෙනවා. ඒකකින් තමයි මම රිමූව් කරන්නේ. මේක ගොඩක් ඉෆෙක්ටිව්. ඝනකමට වැවෙන්නේ නැහැ. ඔයාලට ඔය කෙස්ගා ඝනකමට වැවෙනවා කියලා හිතෙන්නේ මොකද? අපේ කෙස්ගා හැඩයක් තියෙන සමයෙන් කෙස්ගා මුල මහතයි එන්නෙන්න හීන. එතකොට ඔය අග කෙස්ගා හීන නිසා තමයි අපිට අල්ලද්දි ඒක දැනෙන්නේ නැත්තේ. හැබැයි අපි රේස කරොත් කෙස්ගා කැපිලා යන්නේ කෙස්ගා මැද. ඒ මැද චුට්ටක් ඝනකම වැඩි. ඒක එළියට එනකොට තමයි අපිට හිතෙන්නේ අපේ කෙස්ගස් ඝනකමට වැවෙන්නේ. තිබ්බ විදිහ නෙවෙයි, කලින් තිබ්බ විදිහ සීනිදුයි දැන් ඝනකමයි කියලා හිතෙන්නේ. ඒක නිසා මිසක් කවදාවත් කෙස්ගස් රේස කරා කියලා, ෂේව් කරා කියලා මූණේ කෙස්ගස් වැඩි පුරව
ගොඩක් ඝනකම වැවෙනන අපේ කෙස් ගහේ තියෙන ඝනකම එකමයි අර ප්‍රධාන හේතුව තමයි කෙස් ගහ මැදින් කැපෙනකොට අපිට ඇල්ලෙනකොට පොඩ්ඩක් ඒක දැනෙනවා. ඒක එකපාරක් ඕනනම් ත්‍රෙඩින් කරලා දාපුවම අපිට ඊළඟට ආයෙන කෙස් ගහ ආයතර කලින් විදිහම සොෆ්ට් විදිහට තමයි වැවෙන්නේ. ඒ නිසා ඒකට නම් බය වෙන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ රේස් කරගන්නේ කියලා. මේක හරියට කරන්න මොකද මම කරන විදිහ තමයි මම දාලා තියෙන්නේ. මම එක දිගට ගොඩක් කාලයක් කරා. මට ඒකෙන් කිසිම හානියක් වුණේ නැහැ. මගේ හැම සවුත්තුනෙත් නැහැ. ගොඩක් අය හිතනවා අය හැම ඩ්‍රයි වෙනවා රේස් කරාම කියලා. එහෙම වෙන්නේ නැහැ. මම කියලා දෙන විදිහට මේක කරන්න බලන්න. මූණට ගොඩක් ලොකු එළියක් එයි. මොකද මේ ගොඩක් අය මූණේ ඩල් පෙනුමක් කියලා තියෙන මේ මූණේ තියෙන කෙස් ගස් නිසා. හැබැයි ඔයාලා මූණ ක්ලීන් කරලා කෙස් ගස් රිමූව් කරලා ඉන්නා නම් මූණ ගොඩක් ලස්සනයි. අපි කියන්නේ ග්ලාස් ස්කින් එකක් කියලා. අනේ ඒ වගේ ස්කින් එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රේස් කරනකොට අපේ හැම මේ තියෙන මැරුණහම අයින් වෙලා යනවා. ඒකත් ගොඩක් හොඳ දෙයක්. එහෙනම් අපි බලමු කොහොමද මූණ රේස් කරගන්නේ කියලා. මූණ රේස කරගන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ වගේ පාචනයකට කොමාරිකා කෑලි තුනක් විතර ගන්න. කොමාරිකා කෑල්ල උඩ පොත්ත අයින් කරලා ඊට පස්සේ ගෑරප්පුවක් අරගෙන හිමීට මේ මදේ සූරන්න. හොඳට දිග අතටයි හරස් අතටයි මේ මදේ සූරන්න. එතකොට මේ ජෙල් එක මෙලෙක් වෙනවා. ඊට පස්සේ අපිට මේක මූණට ඇප්ලයි කරන්න ලේසි. මේ විදිහට කරාට වැටෙන්නේ නැහැ. ඒ වගේ හැම කෑල්ලක්ම ගැරපුවකින් සූරගන්න. රේස කරගන්න යන්නේ මම නෝමලි සතියට පාරක් මේ ෂේවින් එක කරනවා. හැබැයි මේ ඔයාලට වීඩියෝ එක කරන්න ඕන නිසා මම මාසයක් විතර මගේ මූණ ෂේව් කරේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මූණ දෙපැත්තේ සෑහෙන රෝම ගොඩක් වෙවිලා තියෙනවා. දැන් මම ඒක ෂේව් කරන්න යන්නේ. ඊට කලින් අපි හොඳට මූණ ක්ලීන් කරගෙන ඉන්න ඕනේ. ඒකට ඔයාලගේ ක්ලෙන්සර් එක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දෙකෙන් මොකක් හරි මූණට දාලා හොඳට මූණ ක්ලීන් කරගන්න. ක්ලීන් කරලා සෝදගෙන පිහදගෙන ඊට පස්සේ මමගේ රේසර් එක ගන්නවා. මෙන්න මේ ෂේවින් රේසර් එක ගන්න. මේක ලේඩිස් එක. මේකෙන් මූණට ඩැමේජ් වෙන්නේ නැහැ. ඔයාලට මේක ගන්න ඕන නම් මගේ page එකට message එකක් දාන්න. ගෙදරටම deliver කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ අපි හරි කලින් හදාගත්ත කොමාරිකා කෑල්ල අරගෙන මගේ මූණේ හොඳට ගානවා. ඉස්සලම එක පැත්තක ඉඳලා පටන් ගන්න. මුළු මූණෙම ගාන්න එපා. ඉස්සල එක side එකක් අරගෙන මේ විදිහට කොමාරිකා කෑල්ල ගාන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත මෙව කරන්න. මොකද චුට්ටක් කළා තිබ්බහම කොමාරිකා එක වේලෙන්න බලනවා. ඒක නිසා ටික ටික ගාන ගමන් ඔයාලගේ ෂේවින් එක කරගෙන යන්න. කොණ්ඩ ගෑවෙන්නේ නැති වෙන්න කොණ්ඩ පස්සට කරලා අල්ලගෙන මේ විදිහට කොමාරිකා කෑල්ලෙන් හොඳට මූණ ඇප්ලයි කරන්න. ඊට පස්සේ මම්මගේ රේසර් එක අරගෙන මේ විදිහට පහළ අතට ෂේවින් එක කරනවා. ඔයාලා හොඳට මතක තියාගන්න. එහෙම ෂේව් කරද්දී අංශක 35ක් මූණට ආනතව තමයි ෂේවින් එක අල්ලන්න ඕනේ. මොකද නැත්තම් මූණ කැපිලා යන්න බලයි ලොකු ප්‍රෙෂර් එකකින් තද කරන්නත් එපා. හිමීට මූණට දැනෙනුන දැනෙන ගන්න මේ ෂේවින් එක කරන්න. බලන්න ඔයාලට පේනවා ඇති කළු පාටට නිකන් දුමුරු පාටට වගේ පල්ලෙහාට පල්ලෙහාට අපේ කෙස් ගස් කැපෙන ටික එකතු වෙනවා. ඒ වගේම තමයි මූණේ උඩ කොටස සහ පහළ කොටස ෂේවින් කරපු කොටස සහ පහළ කොටස බලද්දී උඩ කොටස ගොඩක් ක්ලීන් වෙනවා. එනවනට පල්ලෙහා කොටස ටිකක් ඩල් ගතියක් පේනවා. අපි මුළු මූණම ෂේව් කරාම අපේ මුළු මූණම හොඳ එළියක් ගන්න පුළුවන්.
කම්මුලේ කරද්දී හැම ඇදෙන්නේ නැත්තම් මේ විදිහට කට පුම්බන්න. එතකොට ඔයාලට ෂේව් කරන්න ගොඩක් ලේසි. මූණට හානියක් වෙන්නෙත් නැහැ, තුවාල වෙන්නෙත් නැහැ. හොඳට හැම ඇදිලා තියෙනවා. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි. මේ පැත්තෙත් ඔයාලට පේනවා ඇති උඩ ෂේව් කොට කරපු කොටස ගොඩක් සුදුවට පේනවා. එනවාට යට කොටස ගොඩක් ඩල්වට පේන්නේ. ඒකයි මං කිව්වේ මූණ ෂේවින් කරාම මූණට ලොකු එළියක් එනවා අපි හිතනවට වැඩිය. මංගර කලින් කිව්වා වගේ අපි කොටස කොටස තමයි මෝනින් ෂේව් කරගෙන යන්නේ. දැන් අපි දෙපැත්ත කරලා ඉවර නිසා ඊට පස්සේ අපර් ලිප් එකයි චින් එකයි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට නරල කොටසත් කරගන්න පුළුවන්. අයිබ්‍රෝ එක ළඟ කරද්දි නම් චුට්ටක් පරිස්සමෙන් මොකද අයිබ්‍රෝ එක කපාගෙන යන්න පුළුවන්. ඒක නිසා අයිබ්‍රෝ දෙක ඔයාලා සැලොන් එකකින් හදාගන්න එක හොඳයි. ඒ මූණ ෂේවින් කරන එක ඔයාලට මේ විදිහට පරිස්සමට කරගන්න පුළුවන්. ෂේවින් එක කරගෙන ඉවරලා මූණ හොඳට සෝදගෙන පිහදගෙන ඊට පස්සේ මම අයිස් කියුබ් එකක් අරන් මුළු මූණෙම ගානවා. අයිස් කියන්නේ හොඳ ටෝනර් එකක්. ගොඩක් හොඳයි මූණට හැමදාම උදේ හවසට අයිස් කියුබ් එකක් තියෙන එකත් ගොඩක්ම හොඳයි. අපේ මූණේ ඕපන් වෙලා තියෙන ප්‍රොසෙස් ඔක්කොම වහලා දාන්න පුළුවන් අයිස් කියුබ් වලට. ඒක නිසා මම මේ රේස කරලා ඉවර වෙලා නැත්නම් මේ ෂේවින් එක ඉවර වෙලා මුළු මූණෙම අයිස් කියුබ් එකක් තියාගන්නවා. ඊට පස්සේ මේක මෙහෙමම මූණේ වේලෙන්න දෙන්න පිහදන්න එපා. හොඳට මූණ වේලනාට පස්සේ මම මගේ ඇලෝ ජෙල් එක මූණට ඇප්ලයි කරනවා. මොකද මේ ෂේව් කරාම ගොඩක් මූණ ඩ්‍රයි වෙන්න බලනවා. ඒක නිසා ඇලෝ ජෙල් එක කියන්නේ ගොඩක් හොඳ දෙයක්. අනිවාර්යෙන් ෂේව් කරලා ඉවර වෙලා ඇලෝ ජෙල් එක මූණට යූස් කරන්න. ඇලෝ ජෙල් එක ගෑවට පස්සේ ඔයාලට පේනවා අපේ ස්කින් එක ගොඩක් සොෆ්ට් වෙලා තියෙන ග්ලාස් ස්කින් එකක් වගේ ඇවිල්ලා තියෙනවා.
අනිවාර්යෙන් ෂේවින් එක කරලා මේක කරන්න මම නම් උදේට හවුස්ට හැමදාම මේ ඇලෝ ජෙල් එක මූණට ඇප්ලයි කරනවා ඒක ගොඩක් හොඳයි අපේ ස්කින් එකට මූණ ඩ්‍රයි වෙන්නෙම නැහැ ඒක නිසා බය වෙන්න එපා ඔයාලට සතියක් යනකම් මූණට මුකුත් වෙන්න ඊට පස්සේ ආපහු සතියට පාරක් මේ විදිහට ඔයාලට ෂේවින් එක කරගන්න පුළුවන් ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්නෙත් නැහැ ඔයාලගේ මූණ ඩ්‍රයි වෙන්නෙත් නැහැ මූණ ලස්සනට තියාගන්න පුළුවන් ඉතින් ඔයාලා දැක්කා මම කොහොමද මගේ මූණ රේස කරගන්නේ කියලා. මම මේ මගේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ කියලා. මම ඔයාලට කිව්වා ප්‍රධානම හේතුව මගේ ත්‍රෙඩින් කරපුවහම මගේ මූණ බිබිලි වෙනවා. මම අයිබ්‍රෝස් විතරයි ත්‍රෙඩින් කරන්නේ. ඒක නිසා තමයි මම මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම බය වෙන්න එපා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට සතියට පාරක් මේ විදිහට ෂේව් කරන්න. ඉතින් සැලොන් එකකට යන්න ඕනෙත් නැහැ ඔයාලටම ඔයාලගේ මූණ ත්‍රෙඩින් කරගන්නවත්. මේක ගොඩක් ලේසියි gedara indala කරන්න. මම ඒකට සබන් පාවිච්චි කරෙත් නැහැ. මොකද මේ ඊට වැඩිය කොමාරිකා ගොඩක් ඉපිටියු හොඳට ලිස්සලා යනවා. මමටත් හොඳයි. ඒ වගේම තමයි අපි මූණ කැපෙන්නේ කරන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඔයාලා ගොඩක් පරිස්සම තමයි ඒක කරන්නත් ඕනේ. මේ මූණට ගොඩක් අහනතුව එහෙම පරිස්සම කරන්න නැත්නම් හරි කැලින් මූණට තිබුත් එහෙම මූණ කැපෙන්න පුළුවන්. ඔයාලා ටිකක් ප්‍රැක්ටිස් වෙලා ඒක කරන්න. මොකද ඒක පාරට කරන්නේ. මමත් මුලින් බයෙන් බයෙන් තමයි කරේ. හැබැයි දැන් මට ඒක පුරුදුයි. මේ අනවශ්‍ය රෝම මන්ට අගාලා ඉන්ටර්වල් කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ මූණ ඩ්‍රයි වෙලත් නැහැ, වේවිලා නැහැ. කටුකට මූණ යන්නේත් නැහැ. සාමාන්‍ය විදිහට තියෙනවා. ඒක නිසා ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තමයි මේක කරාට විතරක් මදි අපේ මූණ ඊට පස්සේ පරිස්සම් කරගන්න ඕනේ විදිහකුත් තියෙනවා. මොකද මූණ ෂේව් කරාම අපේ හැම අලුත් වෙනවා. එතකොට අපේ මංකව අපේ හැම මැරුණු හැමත් ඉවත් වෙලා යනවා. එතකොට අපේ මූණ අලුත් මේ ස්කින් එක අලුත්. ඒක නිසා මේ ඔයාලා ෂේව් කරපු දවසේ වැඩි මූණ අල්ලන්න යන්න එපා. මේ දූවිල්ල යන්න එපා. ඒ වගේම තමයි මම අර කිව්වා වගේ මේ ෂේව් කළ ඉන්නකොට පස්සේ මූණ අයිස් කැටයක් තියාගන්න. අයිස් කියන්නේ හොඳ ටෝන එක. අපේ මූණේ මේ ප්‍රොසස් ඕපන් වෙනවනම් ඒව වැහෙන්න හොඳම ටෝන එකක් තමයි අයිස් කියුබ් එකක් කියන්නේ. එතකොට ඒක නිසා අනිවාර්යෙන් අයිස් කැටයක් මුළු මූණෙම තියාගන්න. ඊට පස්සේ ඇලෝ ජෙල් එක ගන්න. ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇලෝ ජෙල් එක ගන්න හොඳ සොෆ්ට් ගතියට අපේ මූණ තියෙන අල්ලද්දි ආස හිතෙන. අනිවාර්යෙන් බය වෙන්න එපා. සතියකට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ගණකමට වැඩ නැහැ. පොඩ්ඩක් වෙලා තියෙන. සතියේ පාරක් අර පුරුදු විදිහට අර රේස් එකකින් ෂේව් කරාම ඔයාලගේ මූණ ලස්සනට තියාගන්න පුළුවන්. අනවශ්‍ය ලෝම ප්‍රශ්නෙට හොඳම දේ තමයි මේක. කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයාලත් කරලා බලන්න. මේ රේසර් එකකින් කපන්න එපා. ඒක තල දෙක තුනක් තියෙනවා. يعني හැමතත් ඒක ඩැමේජ් වෙනවා. ලේඩිස් රේසර් එක මේක විතරක් ගන්න. ඒක පාවිච්චි කරන්න ඔයාලට ඉස්සෙල්ලාම අමාරු නෑ. يعني මූණට තියන්න බලන ඔයාලගේ අතේ චුට්ට ෂේව් කරගෙන බලන්න. එතකොට දෙන්න ඕන ප්‍රෙෂර් එක ඔයාට තේරෙනවා. නැත්තම් එක පාට ලොකු ප්‍රෙෂර් එකකින් මූණට තිබ්බත් මූණ කැපිලා යන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට කරලා බලන්න. ඊට පස්සේ මට රිසල්ට් එක කියන්න ඔයාලගේ. සතියට පාරක් කරන්න මං කිව්වා වගේ හැමදාම කරන්න ඕනේ නැහැ. සතියට පාරක් කරලා මට ඔයාලගේ රිසල්ට් එක කියන්න. පළවෙනි දවසේම ඔයාලට බලා ගන්න පුළුවන් ස්කින් එක කොච්චර සොෆ්ට්ද කියලා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට තලල බලන්න පුළුවන්. මම කිව්වට ගණකමට වැවෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා මේක කරලා බලන්න. කමෙන්ට් කරන්න, කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව ගැටලු තියෙනවා මගේ පින්ක් ක්ලබ් page එකට message කරන්න. නැත්නම් මගේ පින්ක් ක්ලබ් group එක තියෙනවා. ඒකත් එක්කත් ඔයාලට join වෙන්න පුළුවන්. මගේ බ්‍රිස්බලා page එකත් තියෙනවා. ඒකට join වෙලා ඔයාලගේ ප්‍රශ්න මට කියන්න පුළුවන්. එතකොට මම මේ ප්‍රශ්න වල solutions විදිහට මේ වගේ videos කරන්න. ගොඩක් අය තව ප්‍රශ්න තිබ්බා makeup එක කරන විදිහ. එතකොට මගේ morning routine එක කොහොමද, beauty routine එක face එකට use කරන දේවල්, ඒ වගේ දේවල් කරන්න කියලා මම ඉස්සරහට මේ වගේ videos කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ඉස්සරහම මූණ මේ විදිහට හදාගන්න පුළුවන්. මම මේකප් වීඩියෝ කරන්න ගිහින් කලින් ෂේවින් වීඩියෝ එක කියලා දෙන්න. මොකද ෂේව් කරන්න නැතුව මූණට මේකප් එකක් දැම්මම ලස්සන නෑ. ඒක නිසා ඔයාලා ඉස්සෙල්ලා මූණ මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මම ඔයාලට ලස්සන මේකප් එකක් දාගන්න උදව් කියලා දෙන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මම හිතනවා අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් වැදගත් දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරා ආයෙත් එනකන් හැමෝටම සුබ දවසක්.